महाजनताव दैन दिन ये तम अपट विदुलिय उदाहरण से पंसाल अभी गोवि जनताव के तम जीवत्ते अद पंसाल कड़वल आगन अभी एक दमागन तम अपट इंद सिद्धेला महाजनतावट अपे दुखिंदन मिनसुम तम पंसाल लारक्षा करगन पल्ली पंसाल गोविल लारक्षा करगन रट बलागन यानी एवनी अवस्थावक मे रजे गुरुअंतर महाजनतावट करण पीड़न पीड़ाव एक विरुद्धवाई अभी अद मे पारट बैल मे भोगा पूरे मन सन्दे अवण्यकटा एक विरोधे पानी अभी कटूट सिद्धकराने विदुली बिल अड़ुकला අපට සහනයක් දෙන්නට කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අපි දන්නවා අද වෙනකොට අපේ රටේ සියලුම ජනතාව තමගේ ජීවිතය ඇතුළේ ගෙවන දුෂ්කරම කාලේ තමයි මේ ගෙවමින් ඉන්නේ. ඒක ඇතුළට අපේ රටේ වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ, ඒ වගේම කොවි ජනතාව, ශිෂ්‍යයෝ, තරුණයෝ, කාන්තාව ඇතුළු සියලුම ජනතාව මේ ගෙවමින් ඉන්නේ තමගේ ජීවිතය ඇතුළේ ගෙවන දුෂ්කරම කාල පරිච්ඡේදය. ඒ වගේම තමයි ඒ ගෙවන ජීවිතයේ ඇතුළේ දිනෙන් දින දවසෙන් දවස මේ රනිල් රාජපක්ෂ කියන ආණ්ඩුව විසින් තව තවත් මිනිසුන්ගේ ජීවිත පාගමින් තලමින් පොඩි කරමින් පොඩි පට්ටම් කරමින් තව තවත් මිනිසුන්ගේ ජීවිත පීඩාවට පත් කරනවා. ඒකේ එක අවස්ථාවක් තමයි මේ විදුලි බිල. අපි දන්නවා අවුරුද්දක් ඇතුළත අවුරුද්දක වගේ කාලයක් ඇතුළත මේ විදුලි බිල අපේ රටේ ජනතාවගේ විදුලි බිල වතාවන් දෙකකින් වැඩි කරා. අපි දන්නවා මිනිස්සු හරි හම්බ කරගන්න දා වේල කා ගන්න බැරුව දා වේල සපය ගන්න බැරුව තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒකේ ඒක ප්‍රතිඵල අපි අද අත්විඳින්න තියෙනවා. සමහර අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට බඩගින්නට කන්න දෙයක් නැහැ කියලා දරුවන්ටත් වහ දීලා සමහර තැන්වල තාත්තා අම්මා එලිලා මැරෙනවා. සමහර අම්මලා දරුව තුරුල් කරගෙන ගඟට මූදට පනිනවා. සමහර අම්මලා ලිඳට පැනනවා කන්න දෙයක් දෙන්න බෑ අපේ දරුවන්ට කියලා. අපි දන්නවා අපේ රටේ දෙමාපියෝ තමන්ගේ දරුවෝ රැක්කේ ඇස් දෙක වගේ. හැබැයි ඒ ඇස් දෙක වගේ රකින්න දරුවෝ දැන් කන්න දෙන්න දෙයක් නැහැ කියලා ඒ දරුවන්ගේ ජීවිතයට හානි කරන්න පටන් ගන්න තිනවා අපේ රටේ දෙමාපියෝ. ඒ ඇස් දෙක වගේ බලා ගන්න ඕන දරුවෝ. එහෙම ඉන්නවත් වෙලාවක තමයි අපේ රටේ පුරවැසියට අත්‍යවශ්‍ය කාරණයක් වෙච්ච මේ විදුලියට අදාළ විදුලි රාජ්‍ය වැඩි කරේ. අපි දන්නවා වතාවන් දෙකක් ඇතුළේ වැඩි කරනකොට කලින් මේ අලුත්ම විදුලි බිල එන්න කලින් ගිය මාසේ ඒකක 30කට අපේ රටේ මිනිස්සු ගෙව්වේ රුපියල් 360යි. හැබැයි ඒක දැන් 1300ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අපි ඒකක 60ක් පාවිච්චි කරා නම් ගෙව්වේ මේ ලයිට් බිල එන්න කලින් රුපියල් 680යි. දැන් ඒක 2580ක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ගත්තොත් එහෙම ඒකක 90ට වඩා පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයෝ ඉන්නවා 117ක් විතර. ඒ 117 කියන්නේ කුලී වැඩක් කරලා ජීවත් වෙන ඉතාමත් අමාරුවෙන් මේ රටේ ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ලයිට් බිලට තමයි මේ රනිල් රාජපක්ෂ කියන නරුම ආණ්ඩුව පහර එල්ල කරේ. ඒ වගේම තමයි අපි දන්නවා අද වෙනකොටත් හැම නගරයකම හැම ව්‍යාපාරිකයෙක්ම තමන්ගේ ව්‍යාපාර ඇතුලේ තියෙන ව්‍යාපාර ආයතන ඇතුලේ තියෙන එක්කෝ සීතකරණේ ඕෆ් කරලා දැන් තියෙන්නේ. සීතකරණේ විදුලියෙන් විසන්ධි කරලා තියෙන්නේ. අදි සීතකරණේ ඕෆ් කරලා තියෙන්නේ. ඒ බිල දරාගෙන ව්‍යාපාරිකන ව්‍යාපාරික කරගන්න බැරි වෙලා ඉන්නවා. සම්පූර්ණ නිෂ්පාදනයේ කඩන් වැටිලා තිනවා. ඒ වගේම තමයි අනිත් සියලු ශේෂවලටත් මේක දැන් බලපෑම් කරමින් ඉන්නවා. ඒ හින්දා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියන්නේ උඹලා මොන මර්ධන නීතිය ගෙනල්ලා අපේ රටේ පුරවැසියා මර්ධනය කරන්න උඹලා මොන නීතිය ගෙනාවත් ඒ නීති දැන් වළංගු වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා
මේ පීඩාව දරා ගන්න බැරිව මේ පීඩාව දරා ගන්න බැරිව පාරට බහින මිනිස්සු මර්ධනය කරන්න රනිල් රාජපක්ෂ ගාණ්ඩුව පැත්තේ මැදිහත් වෙනවා අපි කියනවා ඒ උඹලගේ මර්ධනයට අපි බය වෙන්නේ නැහැ අපි දන්නවා දැන් මේ වෙනකොට ඒ මර්ධනය හමුවේ අපේ රටේ ජීවිත දෙකක් මේ නරුම පාලකයා රනිල් රාජපක්ෂ කියන මේ නරුම පාලකයා ජනතාවගේ කැමැත්තක් නැති ජනතාවගේ කැමැත්තෙන්පත් නොවිච්ච කිසිදු ජනමතයක් නැති මෙන්න මේ පින් ජනාධිපති මේ වෙනකොට අපේ රටේ මිනිස්සු දෙන්නේගේ ජීවිතේ බිලි අරන් තියෙනවා අපි කියනවා තව උඹලට අපි බිලි දෙන්න මේ රටේ මිනිස් ජීවිත නැහැ ඒ හින්දා කරුණා කළා බැහැලා ඵලයල්ලා බැහැලා යන්නේ නැත්තම් ඔබලා යවන්න අදාළ මැදිහත් වීම ජාතික ජන බලවේගයේ විදිහට මාලිමාව විදිහට අපි කරනවා ඒ වගේම තමයි අපි කියනවා මේ සටන ඉවර නැහැ මේ පටන් ගත්තා විතරයි ඔබලා මතක තියාගෙන ඉන්න ගිය අවුරුද්දේ වුණා වගේම ගිය අවුරුද්දේ එක්කෙනෙකුට වුණා වගේම ඔයාට රනිල් මහත්තයෝ වැඩි ඈතක නැහැ ඔයාටත් මේකෙන් බැහැලා යනවා අපි දන්නවා කකුලුව නටන්නේ වතුර රත්නකම් විතරයි කියලා ඒ වගේම තමයි මේ රනිල් රාජපක්ෂ කියන අපේ රටේ නරුම ජනාධිපතිවරයා දැන් නටමින් ඉන්නවා හැබැයි මහත්තයෝ වතුරු ඇලිය රත් වෙන දවසක් එනවා එදාට ඔයාට යන්න තැනක් හොයාගන්න කියලා අපි කියනවා ඒ වගේම තමයි අපි කියනවා අපේ රටේ ඒ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මැදිහත් වෙලා ජනතාවාදී පාලනයක් හදනවා ඒ පාලනය හදන්න අදාළ මැදිහත් වීම කරමින් අපි මේ ජාතික ජන බලවේග විදිහට වැඩ කරනවා ඒ වගේම තමයි ඒ අලුත් පාලනය හදන්න අලුත් ජනතාවාදී පාලනය හදන්න මේ රටේ මිනිස්සු හතර කොනේම ඉන්න මිනිස්සු සූදානම් වෙලා ඉන්නේ උතුරද නැගෙනහිරද බටහිරද බස්නාහිරද දකුණද කියන ભેදයකින් තොරව මිනිස්සු සූදානම් වෙලා ඉන්නේ ඒ සූදානම කොච්චරද කියනවනම් මේ මේවර පළාත් පාලන මැතිවරණය ඇතුලේ මාලිමාවට ජාතික ජන බලවේගයකට සුවිශාල ජයග්‍රහණයක් අරන් දෙන්න අපේ රටේ මිනිස්සු මැදිහත් වෙමින් ඉන්නවා. ඒකට බය වෙච්ච මේ නරුම පාලකයෝ දැන් පළාත් පාලන මැතිවරණයේ කුමන්ත්‍රණකාරී විදිහට කඩාකප්පල් කරමින් ඒක කල් දාන්න මැදිහත් වෙනවා. මැදිහත් වෙමින් ඉන්නවා. අපි කියනවා දැන් මැතිවරණයට දිනේ නියම වෙලා තියෙන අප්‍රේල් මාසයේ 25 වෙනිදා අපි කියනවා කිසිම හේතුවක් නිසාවත් මැතිවරණේ කල් දාන්න අපි ජාතික ජන බලවේගය ඉදිරියේ ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ මැතිවරණය ඇතුලේ උඹලා මේ රජපුඩු වලින් බැහැලා යන්න අදාළ මැදිහත් වීම මේ රටේ පුරවැසියා කරනවා. ඒකට සූදානමින් මේ රටේ පුරවැසියා දැන් දැවැන්ත විදිහට සංවිධානය වෙලා ඉන්නවා. ගොවිය විදිහට සංවිධානය ඉන්නවා. වෘත්තිකය විදිහට සංවිධානය වෙලා තරුණ ශිෂ්‍ය කාන්තාව විදිහට සංවිධානය වෙලා ඉන්නවා. ඉතින් අපි කියන අප්‍රේල් මාසේ 25 වෙනිදා ඒ තීරණාත්මක දවසේ අපේ රටේ ඉතාමත් වැදගත් දවසක් බවට පත් වෙනවා. ඒ තමයි මෙන්න මේ නරුම පාලකයන්ගේ යටතේ තිබ්බ බලය ජනතාවාදී පාලනයක් බවට පත් වෙනවා. ඒ දවසට උඹලා අනිවාර්යයෙන්ම මේ රටෙන් අනිවාර්යයෙන්ම මේ දුර්දාන්ත පාලනය අවසන් කළා. ජනතාවාදී පාලනයක් අපි නිර්මාණය කරනවා. ඒ සඳහා සියලු දෙනා එකතු වෙන්න සියලු දෙනා අත්වල බැඳ ගන්න එකම දඟලක පුරුක් වගේ අපි මේ දුර්දාන්ත පාලනය රනිල් රාජපක්ෂ පාලනය අවසන් කරනවා. අවසන් කළා මාලිමාව නායකත්වයේ යටතේ තියාගෙන ජාතික ජන බලවේගයේ නායකත්වයේ යටතේ තියාගෙන අලුත් පාලනයක් හදනවා. ඒ තමයි ජනතාවාදී අපි පාලනයක් හදනවා. ඒ සඳහා සියලු දෙනා එක් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.